අයිබෝන් ඇපල් කඩේ නුවණ අදත් ආවා ඔබත් එක්ක කතා බහකට මේ කතාව හින සංවේදී නමුත් අහන්න පොඩ්ඩක් මේ කරන දේවල් කියන දේවල් එච්චර හොඳ වැඩ නෙවි 2019 ට ඉස්සෙල්ලා ඔන්නෝ වගේ තත්ත්වයක් තිබුණා ඒ තත්ත්වය මත මේ කියන ස්වාමින්වහන්සේලා ටික ඉස්සරහට ඇවිල්ලිවලා ජාතියට නිකන් දුන්නේ වැරදි ප්‍රතිරූපයක් හැමතිස්සෙම බලන්න මේ රටේ ශ්‍රී ලංකේ සිංහල ජාතියට බෞද්ධ ආගමට කරන අගෞරවයන් කියලා බොරුවට පපුවට ගහගෙන ඉවලා කරපු නාට්‍ය ඒ නාට්‍යයේ පැතිකඩ තමයි අවසානට ගෝඨාභය රාජපක්ෂ කියන සාධකය ආවා රටේ ජනාධිපති වෙලා අවසානට මොකද්ද උනේ ශ්‍රී ලංකීය ජාතිය තිබුණු තැනුත් පල්ලෙහාට ඇදලා දාන්න ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඉස්මතු වුණා. ඉතින් මේ කියන හාමුදුරුවරු හරිද? ඉත්තේ කන්දේ සද්දාතිස්ස කරන්න තියෙන කියන්න තියෙන හාමුදුරුවරු වශයෙන් කරන්න ඕන දේවල් නෙයි කරන්නේ කරන්නෙම තනිකර මදාවියෝ කරන වැඩ. එතකොට මාගල් කන්දේ සුදාන්ත. එතකොට මේ බලන්න මේ හාමුදුරුවරුද දැන් ආයි. ඒ වගේම කොටුවේ පොඩි හාමුදුරුවන් දැන් පොඩ්ඩ සයිලන්ස් වෙලා තියෙනවා. මොකද මේ විදිහට දැන් කඩේ යන්න බෑ කියලා වෙලා දැන් උන්වහන්සේට දැන් තේරිලා ඇති. ඒ වගේම මම කියන්න ඕනේ මේ හාමුදුරුවරුන්ගේ දැන් අරට මේ අම්පාරේ අනිත් හාමුදුරුවෝ. දැන් ගිය දවස් ටිකේ දැන් අවුරුදු දෙකක් විතර අනේ ඩ්‍රාමා වලින් ඩිංගක් අයින් වෙලා හිටියා මේ හාමුදුරුවෝ ටික පොඩ්ඩක් සයිලන්ට් එකේ හිටියා. මොකද ඒ කට්ටියගේ ජනාධිපති ඔක්කොම කරන නිසා දැන් ඒ කට්ටියට ඕන තැන් වලට ජනාධිපති පත් කරගත්තා. ඉඩන් ටික අල්ලගත්තා. පන්සල් ටික ගත්තා. පන්සල් ටික ලොකු කරගත්තා. ඊට පස්සේ මේ යාන වාහන ටික හම්බුණා. පඩි එනවා රජෙන්. දැන් සද්දන්තු හිටියා. දැන් ආයි පොඩ්ඩිටක් මේ හාමුදුරුවෝ ටික ආයි එළියට බහලා තියෙනවා. මොකද මේ දැන් තේරෙනවා අර ඉවෙන් කොණින් කණින් තේරෙනවා මේ රජය ඉවරයි දැන්. මෙතනින් පස්සේ ආයි ඡන්දයක් තිබුණොත් එහෙම අතු ගෑවිලා යනවා කියලා. දන්නවා අනිවාර්යයෙන්ම මේක බේරගන්න බෑ මේ රජය සුන්නත් දුහිවිලා යනවා. එතකොට දැන් මොකද්ද කරන්න ඕනේ? ආයි අර ඩ්‍රාමටික් පටන් ගත්තා. ඕන්න දැන් ඔක්කොම ඩ්‍රාමටික් පටන් අරගෙන පන්සල් ඉස්සරහා පොලිසිය ඉස්සරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉස්සරහා ඊට පස්සේ CID ක ඉස්සරහා ආයි ඩ්‍රාමා ටික පටන් ගන්නවා. ඕන්න දැන් බලන්න හොඳටම ඔකට්ටිගේ වැඩ ටික මේ අඩුවක් නැතුව ඉස්සරහට එයි බලාගෙන ඉන්න ශ්‍රී ලාංකීය සිවුරු දරාගෙන ඉන්න මදාවියෝ ටික. එහෙමම කියන්න ඕනේ. මොකද එතනින් එහාට දෙයක් නැහැ. ඔකට්ටියකින් වෙච්ච සෙටක් නැහැ. උනා නම් උනේ අහිතක් විතරයි. මොකද අපේ ජාතිය අපේ මේ බෞද්ධ ආගම ලෝකේ කිසිම ආගමකට දෙවෙනි නැති වෙන්න මිනිස්සු හැමදෙස්සෙම අපේ බෞද්ධ ආගම වැළඳ ගන්න යෙදිලා තියෙන්නේ. ඒ ආගම තරම් නිහතමානී අව්‍යාජ ඒ වගේම කාටවත් කරදරයක් කරලා ආගම ප්‍රවර්ධනය කරපු ආගමක් නෙවෙයි. බෞද්ධ ආගම කියන්නේ බෞද්ධ ආගමකට එහා ගිය ලොකු දර්ශනයක්. ඒක මිනිස්සු දැන් යුරෝපේ ඇමරිකා ප්‍රමුඛ රටවල් ඇත්තටම බෞද්ධ ආගමට එන්නෙම ඔවුන් ඉන්න ස්ට්‍රෙස් එක ඉන්න වටපිටාවේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ මිනිසුන්ගේ හිත නිවා ගන්න තමයි බෞද්ධ ආගම ඇවිල්ලා වැළඳගෙන පන්සලකට ඇවිල්ලා බණ ටිකක් අහලා ඊට පස්සේ හිත හොඳටම නිවන දේ තමයි අපේ තියෙන භාවනා ක්‍රම. එතකොට ඒ තරම් දර්ශනයක් තියෙන මේක නිකන් ජාතික වස්තුවක් මුළු ලෝකෙටම ජාතික වස්තුවක් වගේ තියෙන මේ බෞද්ධ ආගම මේ හාමුදුරුවෝ ටික විසින් ලෝකෙට දෙන්නේ වැරදි පූර්වාදර්ශයක්. ඒක නිසා මේ හාමුදුරුවන් තියෙන එකම දේ තමයි මේ බෞද්ධ දර්ශනය නිහතමානීව ප්‍රවර්ධනය කරන එක විසක් බෞද්ධ දර්ශනය පෙටු කරගෙන ඇවිල්ලිවල්ලා මේ මදාවිකම් කරන එක නෙවෙයි. එක්ක බැලුවොත් නැත්තම් බීලා ඩ්‍රයිවිං කරයි. එක්ක නැත්තම් ඇවිල්ලිවල්ලා හයි ස්පීඩ් ඇවිල්ලිවල්ලා පොලිසිය රාළහමකින් නැවතුවොත් එහෙම ඇවිල්ලිවල්ලා බැහැලිවල්ලා කුණු හරපෙන් බණි. ඔය වගේ දේවල් නෙවෙයි අපි හාමුදුරුවෝ කෙනකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ දැන් රාජපක්ෂලාගේ නාට්‍ය ඉවර වෙනකොට ලංකාවේ තුන්වෙනි බලවේගය. හරිද? ලංකාවේ තුන්වෙනි බලවේගය. JVP ප්‍රමුඛ තුන්වෙනි බලවේගය ඔලුව උස්සනකොට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ කට්ටියගේ පඩුපුල් ආසන. මම එහෙම කියන්නේ නැහැ. මොකද මේ ඒ තරම් අපේ බෞද්ධ ආගම ඒ තරම් උතුම් ආගමක්, උතුම් දර්ශනයක්. ඒක නිසා ඒ වචන මේ කට්ටියට මේව කරන්න හොඳ නැහැ. ඒ කට්ටියගේ මොනව හරි දෙයක් රත් වෙනවා ඇති. ඒක නිසා තමයි දැන් එළියට බහැලිවල පොලිසි වලයි CID ඉස්සරහයි එක එක තැන්වල දැන් වොයිස් කට් දෙන්න පටන් ගන්නේ ඒව කරයි. ඒක නිසා මම ප්‍රධාන වශයෙන්ම මේ ඉල්ලනෝ
රටේ නීතිය රකින්න ආයතන මේ කට්ටිය බැඳලා තබන්න මේක බැඳලා තබන්න කියලා කියන්නේ මේ කට්ටිය බඳිනවා කියලා කියන්නේ ලෝකේ අපේ ආගම පිරිහෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කරන එක තමයි ඕකෙන් වෙන්නේ ඒක නිසා අපේ මේ දර්ශනය මේ ආගම මේක රකින්න ඕන නම් මේ ඕ පිස්සු බල්ලෝ වගේ දඟලන ස්වාමින් වහන්සේලා බැඳලා තියන්න මේ කට්ටිය ස්වාමින් වහන්සේලා කියන්න බෑ මේ කට්ටිය අර සිවුරු නිකන් තමන්ගේ වාසියට සිවුරු දරාගෙන ඉන්න තරා පුද්ගලයෝ විතරයි නැත්තම් සිවුරක් දරාගෙන ඉන්නවා නම් හැමතිස්සෙම මෛත්‍රී කරුණා මුදිතා කියන උපේක්ෂා කියන ගුණයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ මෛත්‍රිය කොහෙද තියෙන්නේ කරුණාවක් කොහෙන්ද තියෙන්නේ මුදිතාවක් කොහෙන්ද උපේක්ෂාවක් කොහෙන්ද තියෙන්නේ ඔකට ටිකව ඒක නිසා ඕව නැති මේ සිවුරු කඩ ටික වහාම බැඳලා තබන්න නැත්තම් අපේ මේ බෞද්ධ දර්ශනයෙන් වෙන්න හානිය වළක්වන්න බෑ ඒක නිසා ඒ වගේම ඕ රාජපක්ෂවරු ගෙදර යවන එකත් වළක්වන්න බෑ කොච්චර දර්ශන දැම්මත් මේ වෙලාවේ රාජපක්ෂලාගේ ඉවරයි එහෙන් බැලුවොත් මොකක් හරි පොලිමක් එක්කෝ ගෑස් පොලිම කියයි එක්කෝ හාල් පොලිම කියයි එක්කෝ කිරි පිටි පොලිම කියයි එක්කෝ නැත්තම් මොකක් හරි පොලිමක්නේ ඉතින් ඒක නිසා ඕ රාජපක්ෂවරුන්ගේ කාලය ඉවරයි එතනින් එහාට JVP එක ප්‍රමුඛ තුන්වෙනි බලවේගයක් එනවා එනවා එනවමයි ඒක කාටවත් වළක්වන්න බෑ ඒක දැන් හොඳට තේරෙනවා හොඳට තේරෙන හොඳම අවස්ථාව තමයි දැන් මේ කවදාවත් JVP එකට ගුවන් කාලය නොදීපු දෙර්ණත් ඒ වගේම හිරු TV දෙන්න පටන් අරගෙන තියෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම JVP එක ප්‍රමුඛ තුන්වෙනි බලවේගය රටේ ඊළඟ ඵලය අල්ලන එක කාටවත් නවත්තන්න බෑ ඒක නිසා හාමුදුරනේ පිනක් දහමක් කරගෙන යන තැනකට මොන හරි හරි ගස්ස ගන්න ඔබ වහන්සේලා දෙයක් කරගන්නවා මිසක් මෙතනින් එහාට රාජපක්ෂලාට කඩේ යන්න බොරු පුරාජ්‍යවරුල් කරගෙන බොරු බිල්ලු මවන්න හදන්න එපා ඒක තමයි අපේ ඕ හාමුදුරුවන්ට කියන්න තියෙන්නේ එහෙනම් ඇපල් කඩේ නුවණ ආයිත් එන්නම් මේ වගේ වැඩසටහනකින් අයිබුවන් දරුවන් සන්නයි සිළුමු දෙනාට